वाट गुडा के लाउट आहे लेती बाय वन गेट वन ऑफर्स एहमत नेतना 50% डिस्काउंट का अगतने स्पेशल होटल प्रमोशंस के एहमत नेतना डाइन फी ऑफर्स के और निकमटार हितल बेलु अद प्राइवेट बैंक कॉलिंग स्पेशली कोहमद मेच्चर लोकु डिस्काउंट का अगतने ए गुल्लांगे नॉर्मल प्रॉफिट मार्जिन त्यागने के අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ගැන ස්පෙෂලි. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න කලින් සුපුරුදු පරිදි YouTube එකේ මේ ගැන තියෙන ක්‍රෙඩිට් කාඩ් ගැන තියෙන අනිත් වීඩියෝස් ගොඩක් රිසර්ච් එකක් විදිහට ස්ටඩි කරලා බලුවා. සමර එකක් විදිහට ඒ වීඩියෝස් වලින් 75%ක්ම යූස් කරලා තියෙන්නේ outdated informations. එහෙම නැත්නම් incorrect informations. ඒගොල්ලෝ ඒ ගත්ත සෝස් එක වුණත් හරියට කියන්නේ සාමාන්‍ය අපි දැනගන්න ඕන අපි වීඩියෝ එකක් කරනවා නම් ඒකේ තියෙන ইনফরমේෂන්ස් වල ඇකියුරසි එක ඒක මාර ඉම්පෝටන්ට් දෙයක්. ඉතින් මම කැමති මේ ක්‍රෙඩිට් කාඩ් හෝ වෙන දෙයක් ගැන මොනවා හරි YouTube එක වීඩියෝ එකක් කරනවා නම් Taman ප්‍රසන්ට් කරන දේ ගැන ගොඩක් රෙස්පොන්සිබිලිටීස් ගන්න. නෙක්ස්ට් මූමන්ට් කවුරු හරි කමෙන්ට් කරලා අහුවොත් එහෙනම් මේ මොකක්ද කියලා ඔයා හොඳ පොසිෂන් එකක ඉන්න ඕනේ ඔයාට ආන්සර්ස් කරන්න. ඉතින් ඒක මාර ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. ඉතින් මට මේ ෆීල්ඩ් එකේ අවුරුදු 10ක් 15ක් එක්ස්පීරියන්ස් තියෙන හින්දා මම හරියටම දන්නවා කොහෙන්ද ইনফরমේෂන්ස් ගන්න ඕනේ, මේ ইনফরমේෂන්ස් වල තියෙන ඇකියුරේට් එක කොච්චරද, මම මේ ප්‍රසන්ට් කරන එක ගැන මම කොච්චර රෙස්පොන්සිබල් වෙන්න ඕනද කියලා මම හොඳ අවබෝධයකින් තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. වීඩියෝ ගොඩක් සිම්පල් විදිහට හදලා තියෙන්නේ. හැබැයි ඒක පිටිපස්සේ behind the screen කරපු hard work එක ගොඩක් වැඩි. ඒකට පර සතියක් විතර ගියා මේ ইনফরমේෂන් ඔක්කොම එකට එකතු කරලා හරියටම රිසර්ච් එක කරන්න. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ ගොඩක් ඔයා නොදන්න දේවල් වලට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මීට කලින් කිසිම YouTube channel එකකින් ප්‍රසන් නොකරපු. ක්‍රෙඩිට් කාඩ් එක තියෙන කස්ටමර්ට කාඩ් එක පාවිච්චි කරන්නත් කලින් ගෙවන්න තියෙන ප්‍රධානම ගාස්තු දෙක තමයි ජොයින් ෆී එකයි ඇනුවල් ෆී එකයි. ගොඩක් අයට තියෙන අපහැදිලි තැනක් තමයි ඇනුවල් ෆී එක කොහොමද චාර්ජ් වෙන්නේ කියන එක. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඇනුවල් ෆී එක චාර්ජ් වෙන්නේ නැහැ මම කාඩ් එක පාවිච්චි කරන්නේ නැතුව හිටියොත් කියලා. හැබැයි ඒක වැරදි. ඔයාගේ කාඩ් එක ඒ අදාළ බැංකුවෙන් ඔෆර් කරපු දවසේ ඉඳන් තමයි ඔයාට ඇනුවල් ෆී එක අවුරුද්දකට පාරක් චාර්ජ් වෙන පටන් ගන්න. කාඩ් එක පාවිච්චි කරත් නැතත් ඒක නිකන් ඔයාගේ අල්මයරයේ තියලා තිබ්බත් අනිවාර්යයෙන්ම ඔයාට ඇනුවල් ෆී එක ගෙවන්නම වෙනවා. ගොඩක් ප්‍රයිවට් බැංක් වලින් කස්ටමර් කගේ ඇනුවල් ෆී එකයි ජොයින් ෆී එකයි චාර්ජ් කරේ නැහැ ටික කාලයකට කලින්. නමුත් දැන් අවුරුදු දෙකක් අවුරුද්දක් වගේ අතරතුර කාලෙදි බැලුවොත් එහෙම ඕවර්ඕල් හැම බැංක් එකකම වගේම කස්ටමර්ගේ ඇනුවල් ෆී එක ඒගොල්ලෝ බොහොම ස්මාර්ට් විදිහට චාර්ජ් කරනවා. ඇනුවල් ෆී එක ටිකක් වැඩි වෙනද ගොඩක් කස්ටමර්ස්ලා කැමති නැහැ ක්‍රෙඩිට් කාඩ් එකට ඇප්ලයි කරන්න. හැබැයි ඒගොල්ලෝ ඒක මග අරව ගන්න කස්ටමර්ට රිවෝඩ්ස් හම්බ වෙන, එහෙම නැත්නම් කස්ටමර්ට පොයින්ට්ස් හම්බ වෙන, එහෙම නැත්නම් කස්ටමර්ට කෑෂ් බෑක් එයාගේ කාඩ් එකට මන්ත්ලි ඇඩ් වෙන විදිහට විවිධ ප්‍රෝග්‍රෑම් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. හැබැයි වා ඒ ප්‍රෝග්‍රෑම්ස් හරියට ස්ටඩි කරලා බැලුවොත් එහෙම නෝමලි සැලරි එකක් ගන්න නෝමල් එදිනෙදා රුපියල් 50,000ක් රුපියල් 75,000ක් ඒ වගේ earn කරන කෙනෙක්ට ඒගොල්ලෝ ඒ දෙන කන්ඩිෂන්ස් achieve කරන්න හරි අමාරුයි. එතකොට කස්ටමර්ට ඇත්තටම මාසිකව කිසිම රිවෝඩ් එකක්වත් කෑෂ් බෑක් එකක්වත් පොයින්ට්ස්වත් ඇත්තටම එයාට හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්ස් වල ඇනුවල් ෆී එක පටන් ගන්න රුපියල් 3000කින් විතර. රුපියල් 3000 ඉඳලා රුපියල් 10,000 විතර නැකන් ඇනුවල් ෆී එක වෙනස් වෙන්න පුළුවන් ඒ ඒ බැංක වල ඒ ඒ කැටගරි වල තියෙන ක්‍රෙඩිට් කාඩ් අනුව. වැදගත් දෙයක් තමයි බැංක්ස් වලින් කාඩ්ස් වලට තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක. එහෙමත් නැත්නම් පොලිය. මොනිටරි ලෝ එක ඕඩර් නම්බර් 2 ඔෆ් 2020 අනුව 2020 අගෝස්තු 21 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හැම මූල්‍ය ආයතනයකටම එහෙමත් නැත්නම් ප්‍රයිවට් බැංක්ස් වලට ඉන්ෆෝම් කරලා තිනු 118ක් තමයි ඒගොල්ලන්ට ක්‍රෙඩිට් කාඩ් වලින් මැක්සිමම් කස්ටමර්ගෙන් අය කරගන්න පුළුවන් කියලා. ඔය නිකමට හරි හිතලා බලවද දැනට පවතින පර්සනල් ලෝන් පුද්ගලික ණය වල ඉන්ට්‍රස්ට් රේට් එක කීයද කියලා. අපි කියනවා 1 ඩිජිට් කියලා. ඒ කියන්නේ 100ට 10ට වඩා අඩු ගාණක් තමයි තියෙන්නේ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් වල තියෙන 100ට 18ක් අඩුම. ඉතින් නිකමට ඔයා කැල්කියුලේට් කරලා බලුවොත් එහෙම ඔයා 100ට 200ක් වැඩිපුර ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් පොලිය වශයෙන් ගෙවන්න වෙනවා.
ඊට අමතරව තවත් ප්‍රධාන දෙයක් තමයි ලේට් පේමන්ට් කියලා කියන්නේ. මොනවා හරි දෙයක් වෙලා වාට ගෙවිය යුතු දවසට පේමන්ට් එක කරගන්න බැරුණොත් එහෙම විනාඩියක් හරි පරක් වුණොත් ඔයාට ඒ අදාළ බැංකුවෙන් ප්‍රමාද වීමේ ගාස්තුවක් එහෙමත් නැත්නම් ලේට් පේමන්ට් එකක් අනිවාර්යයෙන්ම චාර්ජ් කරනවා. ඊට අමතරව තව තියෙනවා හිතමු අපි උදාහරණයක් විදිහට ඔය කාඩ් එකේ ලිමිට් එක තියෙන රුපියල් 50,000. හැබැයි මොනවා හරි දෙයක් වෙලා ඔය කාඩ් එකේ ලිමිට් එක ඔයා ඕව යූස් කරනවා. එතකොටත් ඔයාගෙන් චාර්ජ් කරන ඕව ලිමිට් ෆී එක. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන කාඩ්ස් වල ඕව ලිමිට් ෆී එකයි ප්‍රමාද වීමේ ගාස්තු එහෙමත් නැත්නම් ලේට් පේමන්ට් රුපියල් 1,500 අතර වෙනස් වෙනවා. මීට අමතරව තවත් ප්‍රධාන දෙයක් තමයි කෑෂ් ඇඩ්වාන්ස් ෆී එක කියන්නේ. එහෙම නැත්තම් අපි ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා කෑෂ් විද්‍රෝ කරනවා ATM එකෙන් මොනවා හරි හදිස්සියක් වෙලා. ඒතරෝ වට චාර්ජස් දෙකක් පේ කරනවා. එකක් තමයි කෑෂ් ඇඩ්වාන්ස් ගන්නකොට කාඩ් එක පාවිච්චි කරලා ඔයා ඔන් ද ස්පොට් කෑෂ් ඇඩ්වාන්ස් ෆී එකක් පේ කරන්න යනවා. ඊට අමතරව ඇඩිෂනලි කෑෂ් ඇඩ්වාන්ස් වලට ඉන්ට්‍රස්ට් එකකුත් ඔයාට පේ කරන්න යනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරලා බලුවා සාමාන්‍යයෙන් කෑෂ් ඇඩ්වාන්ස් ෆී එක රුපියල් 300 ඉඳලා රුපියල් 1000 වෙනකම් වෙනස් වෙනවා. නිකමට අර හිතලා බලුවද ඔයා කරන ට්‍රාන්සැක්ෂන් වලට SMS එකක් ඔයාට එනවා නේද? ඒකට ඇනුවල් ෆී එකක් තියෙනවද? ඒක ෆ්‍රීද ඔයාට එවන්නේ? ඔයාගේ ස්ටේට්මන්ට් චෙක් කරාද? සමහර බැංක්ස් වලින් SMS එක ඔයාට දෙන්නේ ෆ්‍රී. හැබැයි සමහර බැංක්ස් වලින් SMS එනවාට ඔයාගෙන් SMS වලට ඇනුවල් ෆී එකක් ඔයා අමතර මුදලක් විශේෂයෙන් බැංකුවට ගෙවන්නේ. තව ප්‍රධාන චාර්ජස් දෙකක් තියෙන එකක් තමයි ස්ටැම්ප් ඩියුටි එක. ඒක ගොඩක් කට්ටිය දන්නවා. අනිත් එක තමයි ඔයා වැරදිලා හරි පෙට්‍රල් පම්ප් කරොත් එහෙම ඔය කාඩ් එකෙන් ඔයාට පෙට්‍රල් පම්ප් කරන normal charge එකට අමතරව additionally surcharge එකක් fuel surcharge එකක් pay කරන්න වෙනවා. right මම දැන් ප්‍රධාන කරුණු 10ක් කතා කරලා ඉවරයි. credit card එකක් ඔයා ගාව තියෙනවා නම් ඒ අදාළ bank එකෙන් ඔයා නොදනුවත්වම ඔයාගෙන් charge වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ පළවෙනි කරුණු පහ ගැන මම තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන මිටට ගොඩක් විස්තරات එක්ක. ඉතින් වීඩියෝ සීරියස් එකක් කරන්න බලා තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම මේ හා සම්බන්ධ ඔයාට ඉස්සරහට බලන්න පුළුවන්. දැන් ඔයාට තේරෙනවද credit card එකක් පාවිච්චි කරන එකද ඔයාට ලාභ? එහෙම නැත්තම් ඔයාගේ අතේ තියෙන cash පාවිච්චි කරන එකද ඔයාට ලාභ කියලා? මොන විදිහට මොන ප්‍රොමෝෂන් එක මොන දේ කියලා ඔයාට දුන්නත් ඇත්තටම ඔයා ගණන් හදලා බැලුවොත් එහෙම හරියට රෙකෝඩ්ස් තියාගෙන ඔයාගේ ස්ටේට්මන්ට් චෙක් කරලා බැලුවොත් එහෙම සෑහෙන ලොකු ගාණක් නොදනුවත්වම ඔයා කිසිම තේරුමක් නැතුව ප්‍රයිවට් බැංක්ස් වලට මාසිකව ගෙවන. ඒ හින්දා ඔයා ඩිසයිඩ් කරන්න කාඩ් පාවිච්චි කරනවද මම කෑෂ් වලින් දිගටම ගනුදෙනු කරනවා කියලා. right අපි අවසාන වශයෙන් කතා කරමු. ඔගොල්ලෝ ඇත්තටම සමහරවට අහලවත් නැති අද තමයි අහන්නේ. තවත් ක්‍රෙඩිට් කාඩ් එකක් වාගෙන් තියෙනවනම් වාට ඕනම වෙලාවක චාර්ජ් වෙන්න පුළුවන් චාර්ජස් 11ක් ගැන බොහොම කෙටියෙන්. පළවෙනි එක තමයි මොනවා හරි දෙයක් කළා ඔයා ලිමිට් එක ටෙම්පරලි වැඩි කරලා ඉල්ලනවා. නැත්තම් පර්මනන්ට්ලි වැඩි කරලා ඉල්ලනවා. එහෙමත් නැත්නම් ඔයා කියන right මට රට යන්න ඕන මට කාඩ් එකේ අවුස්සයින් එක දාලා කාඩ් එකේ ඒවල් බැලන්ස් එක දාලා ලෙටර් එකක් දෙන්න කියලා. එහෙම නැත්නම් ඔයා කාඩ් එක නැති වෙනවා. එහෙමත් නැත්නම් ඔයාට ඕන මොන හරි දෙයකට ක්‍රෙඩිට් කාඩ් එකේ ස්ටේට්මන්ට් එකේ කොපි එකක්. එහෙමත් නැත්නම් ඔයාගේ PIN එක නැති වෙනවා. ඔයාට PIN එක රිප්ලේස් කරගන්න වෙනවා. සමහරලාට ඔයාගේ සැලරි ඩේට් එකයි ඔයාට කාඩ් එකේ තියෙන පේමන්ට් එක කරන්න දවසයි මැච් වෙන්නේ නැහැ. එතකොට ඔයාට පුළුවන් බැංකේට කතා කරලා බිලින් සයිකල් එක චේන්ජ් කරගන්න. හැබැයි ඒක ගොඩක් බැංක්ස් වලින් ෆ්‍රී ඔෆ් චාර්ජ් නෙවෙයි කරන්නේ. සමහර රටවල් වල කාඩ් එක කුරිය කරන වෙලාවදී මොන හරි දෙයක් වෙලා ඔයා ගෙදරින් නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාට රීකුරිය කරන්න වෙනවා. ඒකටත් බැංක් එකෙන් ඔයාගෙන් ඇඩිෂනල් මුදලක් චාර්ජ් කරනවා. මම මෙතන නැති තවත් එකක් ඔයාට කියන්නම්. එතකොට ඔක්කොම ඒ 22ක් තියෙනවා. ඇත්තටම කස්ටමර් කෙනෙක් ඔන්ලයින් මොන හරි ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා නම් සමහර බැංක්ස් වලින් ඔන්ලයින් වලට ඇනුවල් ෆී එකක් කස්ටමර් ගෙන් චාර්ජ් කරනවා. එතකොට ඔක්කොම හිඩන් චාර්ජස් 22ක් ක්‍රෙඩිට් කාඩ් එකත් එක්ක එකතු වෙලා තියෙනවා. මම හිතනවා වීඩියෝ එක ගොඩක් ඔයගොල්ලන්ට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. මාව subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ ඉස්සරහටත් හොඳ හොඳ වීඩියෝස් බලන්න පුළුවන්. මම පොඩි අයිඩියා එකක් තියලා තියන්නම්. next video එකේදී අපි මොනවද කතා කරන්නේ කියලා. next video එකේදී අපි කතා කරන්නේ ක්‍රිප් report එක ගැන. ක්‍රිප් report එක ගැන ගොඩක් वीडियोस करना थी ना मामा सर्च कर ले बैलुआ हमें ये हमें वीडियो के में क्रिप्ट क्या ने मुखाक्त के लिए इतने खता करना थी।
ඒකෙදි මම කතා කර බලාපොරොත්තු වෙන්නේ මොනවද secured facilities කියන්නේ මොනවද unsecured facilities කියන්නේ guarantor කෙනෙක් විදිහට sign කරොත් එහෙම ඔයාට ප්‍රශ්නයක් එනවාද ඔයා sign කරපු එකක් ගෙවන්න නැතුව හිටියොත් එතකොට කොහොමද ඔයාකින් I recover වෙලා ඔයාගේ personal trip එක okay තත්ත්වයට පත් කරගන්න තමන්ට ගෙවාගෙන යන්න බැරි loan එකක් ආයි reschedule කරගන්න එහෙමත් නැත්නම් තව ටිකක් වැඩි කාලයකට ගෙවා ගන්න විදිහට හදාගන්න පුළුවන් ඒකට තියෙන්න ඕන eligibility මොනවාද අන්න ඒකත් ප්‍රීපතව මම කතා කරා මම කතා කරන trip report එක මෙන්න මේ ඔෆිස් එකේ තමයි තියෙන්නේ මේක issue කරන්න මේ කට්ටියට මම ඒක කතා කරන්න මම කතා කරන මේක ඇතුද තියෙන කවුරුත් කතා කරන්නේ නැති වැදගත් information ගැන එහෙනම් මගේ channel එකත් කරන් දෙන්න මාව subscribe කරන්න ඔයාලට ඊළඟ new video ගොඩක් වෙලාවට सेम डे आप रिलीज करें अनिवार्य गील बलाना।